බොහොම ලස්සන සංවේදී කතාවක් කරනකොට මට ඇත්තටම මගේ අම්මා මතක් වුණා. කාන්තා ජීවිත නගා සිටවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. වැඩිහිටි ප්‍රජාව කියන්නේ අපේ රටේ ජීවය ප්‍රාණය ශක්තිය. ඔබ මේ රටට දැවැන්ත සේවාවක් ඉටු කරපු කොට්ටාසයක්. ඒ වගේම මේ රටේ පුරවැසි පරපුර නිර්මාණය කරන්නට, මේ රට සවිමත් කරන්නට, ජව සම්පන්න කරන්නට නන්නාකාරයෙන් කටයුතු කරපු ජන කොට්ටාසයක්. ඇත්තටම වෙරොනිකා ආරියදාස මැතිණිය බොහොම ලස්සන සංවේදී කතාවක් කරනකොට මට ඇත්තටම මගේ අම්මා මතක් වුණා. මං ඒ මොහොතේම දුරකථන ඇමතුමක් අරගෙන මගේ මවට කිව්වා මේ ආරියදාස මැතිණියගේ කතාවට සවන් දෙන්න කියලා. රටට විශාල කාර්යභාරයක් ඉටු කළ අපේ රටේ වැඩිහිටි ප්‍රජාව පිළිබඳව දැනට තිබෙනවට වඩා වැඩි අවධානයක් යොමු වන්නට ඕන. වැඩි අගෙයීමක් තියෙන්නට ඕන. මොකද ඔබ ඇත්ත වශයෙන්ම වටිනා සම්පතක්. සමහරු කියනවා බරක් කියලා. කිසිසේත්ම නැහැ. ඔබ තමයි මේ රටේ අභිවෘද්ධියේ කොටස්කරුවන්. ඔබ තමයි මේ රට ශක්තිමත් කරන්නට, සරුසාර කරන්නට පුරවැසියන් හැටියට ඒ දැවැන්ත කාර්යභාරය ඉටු කරපු අපේ රටේ දූපුතුන්. එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි අවබෝධ කරගන්නට ඕන අපේ සමාජ රටාව තුළ යම් මට්ටමකට අඩුවෙමින් පවතින, එනමුත් තිබිය යුතු වැදගත් ගුණාංගයක් අපි තවදුරටත් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ තමයි කෙලෙහි ගුණ දැක්වීම. හැම දුවෙකුටම පුතෙකුටම වගකීමක් තිබෙනවා. තමන්ගේ අම්මා තාත්තා චිසියා ඒ වැඩිහිටියන් රැක බලා ගන්න, ආරක්ෂා කරන්න. තමන්ව ලොවට බිහි කරපු ඒ අම්මා තාත්තට දිය යුතු ඉහළම සැලකිල්ල ලබා දෙන්න. මම ඔබට පොරොන්දු වෙනවා 21 වෙනිදාට බිහි වෙන සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ අපේ ජනතාවාදී රජය තුළ මේ රටේ වැඩිහිටියන්ට සැලකිය යුතු කියන ඒ පර්මාදර්ශී ක්‍රියාව රටේ ජනාධිපතිවරයා හැටියට මේ රටේ වැඩිහිටි ජාතික ප්‍රතිපත්තිය හරහා සමාජගත කරමින් නියත වශයෙන්ම වැඩිහිටි ප්‍රජාවට සතුටින් ජීවත් විය හැකි වාතාවරණයක්, පරිසරයක් ගොඩනගන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔබ මුහුණ දෙන ගැටලු රසක් තිබෙනවා. එක් ගැටලුවක් වෙනුවෙන් මම උගුර ලේරහ වෙනකම් පාර්ලිමේන්තුවේ සටන් කරා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන්නා හැම ආණ්ඩුවක්ම 15%ක ඉතිරි කිරීමේ පොලි අනුපාතයක්. නමුත් වර්තමාන රජය ඒක කප්පාදු කරා. අපේ රජයක් යටතේ ඒ 15% ප්‍රතිශතය අපි කෙසේ හෝ ලබා දෙනවා කියන එක මේ වැඩිහිටි ප්‍රජාවට මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ජීවිතයේ සැනසීමේ ජීවත් වෙන ඔබ සියලු දෙනා, ඔබ ඔබට ආවේනික වූ ඒ ආගම ධර්මය තුළ බොහොම නිදහස් ආගමානුකූල ජීවිතයක් ගත කිරීමේ
සැනසිරිදායක ජීවිතයක් ගත කිරීමේ අරමුණින් ජීවිතය ගත කරනකොට අපි මේ රටේ තිබෙන හැම වැඩිහිටි සංවිධානයකටම හොඳ ශක්තිමත් ප්‍රතිපාදනයක් වාර්ෂික වෙන් කරලා ඔබගේ ආගමික කටයුතු ඔබගේ සංස්කෘතික කටයුතු ඔබගේ සැනසිලිදායක විනෝදාත්මක කටයුතු අංග සම්පූර්ණව නොවුනත් මොනෑම් හෝ මට්ටමකින් හැම වැඩිහිටි සංවිධානයකටම එක් එක්කෙනා පසුපස ගිහිල්ලා අරුමුදල් හොය හොයා යන්නේ නැතුව රජයේ මැදිහත් වීමෙන් මේ වැඩිහිටි සංවිධාන 14,000ම මුදලින් සම්පත්වලින් ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය ආධාර වැඩසටහන තුළ දැනට පුංචි වට්ටමක් ලැබෙනවා. නමුත් මට දැනගන්න ලැබුණා මේ වට්ටම ලැබෙන්නේ රජයේ උසසල් වලින් පමණයි කියලා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ ඖෂධ ආයතන වලට කතා කරලා මේ රටේ අපි ලබා දෙන අලුත් ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත. ඇයි අලුත් කියන්නේ? ජගත් කුමාර මැතිතුමා කිව්ව විදිහට දැන් තියෙන හැඳුනුම්පතට වැඩි සැලකිල්ලක් නැහැ. අපි ඔබට ලබා දෙන ජ්‍යෙෂ්ඨ හැඳුනුම්පත නිකන් හැඳුනුම්පත් බෙදී යෑමක් පමණක් නොව ඒ හැඳුනුම්පත තුල අන්තර්ගත වුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම පාර්ලිමේන්තු 50 හරහා සම්මත කොට ඒ හරහා මේ අලුත් හැඳුනුම්පත ඔබට ලබා දෙන්නට කටයුතු කරනවා. එහෙම නැත්නම් ඕන කෙනෙකුට කියන්න පුළුවන් හැඳුනුම්පත වෙනස් කරනවායි කියලා. වෙනස් වෙන හැඳුනුම්පතට නෛතික බලයක් නෛතික ශක්තියක් පාර්ලිමේන්තුවේ 50 හරහා අපි ඒක තහවුරු කරනවායි කියන එක මම ඔබට කියන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගැටලු රසකට මේ වැඩිහිටි ඔබ මුහුණ දෙනවා. මං හිතන ආකාරයට වැඩිහිටි සංවිධාන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් තමයි පිහිටවලා තිබෙන්නේ. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ උපලේකම් බල ප්‍රදේශ දල වශයෙන් 341ක් තිබෙනවා. මම ජගත් කුමාර මන්ත්‍රීතුමාට ප්‍රකාශ කර සිටියේ අපිට පුළුවන් ඇත්ත වශයෙන්ම දානපති කණ්ඩායම් උපයෝගී කරගෙන පෞද්ගලික අංශ උපයෝගී කරගෙන පියවරින් පියවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් විවිධ සෞඛ්‍ය සහන ලබා දෙන්න. ඇස් කණ්ණාඩිද කාච ලබා දීමද ඒව අපි ඕනතරම් කරලා තිබෙනවා සමාජ සුබසාධන වැඩ කටයුතු හැටියට. විශේෂයෙන්ම අපි වැඩිහිටි දීමනාවත් ඉහළ තලයකට ගෙනෙන්නට පොරොන්දු වී තිබෙන මොහොතක වැඩිහිටි දීමනාවත් 5000ක් දක්වා වැඩි කරන්නට අපි තීන්දුව කළ තිබෙන මොහොතක මම අවංකව කියන්නට ඕන සියලුම ප්‍රශ්න රජයේ අරමුදල් වලින් පමණක් විසඳන්නට බෑ. ඒ සඳහා අපි විවිධ අලුත් ක්‍රමවේද හොයාගන්නට ඕන. සෞඛ්‍ය සායන වැඩසටහන මේ රටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් ක්‍රියාත්මක කරන්නට මම අදහස් කරනවා පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන. අපේ රටේ පෞද්ගලික අංශයටත් වගකීමක් තිබෙනවා. සමාජ සත්කාරයක නියැලී සිටින social responsibility programs කියලා කියන්නේ. එනම් විශේෂයෙන්ම ඔබගේ ඇස් කණ්ණාඩියද එහෙම නැත්නම් ඔබට අවශ්‍ය කාචයද ඒ නොමිලේ ලබා දීමේ පෞද්ගලික අංශයේ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලකට අපි මුල පුරනවා. වැඩිහිටි ලේකම් කාර්යාලය තිබෙනවා. වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා වඩාත් විධිමත් සේවාවක් වැඩිහිටි ප්‍රජාවට ඉෂ්ට සිද්ධ කරන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම වැඩිහිටි දිවා සොරකම් මධ්‍යස්ථාන ඉහළ මට්ටමට ගෙනෙන්නට
රාජ්‍ය පෞද්ගලික දෙකොට්ටාසෙම අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා. ඒ වගේම මේ වැඩිහිටි ප්‍රජාවටත් යම්කිසි රක්ෂණ වැඩපිළිවෙලක්, දායකත්ව රක්ෂණ වැඩසටහනක්, සහන ක්‍රමවේදයකට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල ගැන අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. වැඩ කටයුතු රාශියක් අලුත් ජාතික වැඩිහිටි ප්‍රතිපත්තියක් හරහා ක්‍රියාත්මක කරමින් වැඩිහිටි ඔබගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට, ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා කරන්න තියෙන උපරිම සේවාව අපේ ආදරණීය අපේ රටේ වැඩිහිටි ප්‍රජාවට ඉටු කරන්නට මමත් මගේ කණ්ඩායමත් ජගත් මැතිතුමා ඇතුළු අපි සියලු දෙනා වැඩිහිටි ප්‍රජාව සුරකින්නට ආරක්ෂා කරන්නට අපි ශක්තිමත් ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ආයුබෝවන්, තෙරුවන් සරණයි, වණක්කම්, අස්සලාමු අලයිකුම්, දෙවි පිහිටයි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.